මේ වගේ ලංකාවට මේ වගේ විපතක් වෙනවා කියලා මම අවුරුදු ගානකට දුරදී අනාවැකිය කියලා තියෙනවා මම. ඈ ඒවා පිළිගත්තේ නැහැ මිනිස්සු. දැන් ඒක වෙලා තියෙනවා. තවත් ඉස්සරහට ගොඩක් වෙන්න දේවල් තියෙනවා. නියගයක් වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට තුන් වේලෙන් එක වේලක්වත් කන්න නැති කාල සීමාවක් වෙනවා. දූෂණ බිසන වැඩි වෙනවා. හොරු සතුරු වැඩි වෙනවා. යන ජලාශවල දෙදරීමට භූමිකම්පා පවා ඇති වෙනවා. මොහොත පිටාර ගලනවා. පාලකයන් ඒගොල්ල මේ හැම සිද්ධාස්ථානිකම ගිහිල්ලා බාරවල් වුණා තියෙනවා. ඒගොල්ලන්ගේ යහපතට විච්ච බාරවල් මේවා. ඒගොල්ලෝ හරි තැනට එන්ටි විච්ච හරි තැනකට කරන්න ඒගොල්ලන්ගේ දේවල් වලට යහපතක් විදියට මේ බාර වෙච්ච දේවල්. ඒ සමහරු මේ බාරවල් ලොප්පු කරලා නේ. ඒ බාරවල් ලොප්පු කරෙමේ නැතිකමෙන් ජනතාව තමයි අද දුක් විඳින්නේ. ඒ දෙවියන්ට අපි කරන බාරේ හරි කලට වෙලාවට ඔප්පු නොකරොත් රටට විනාශයක් වෙනවා. අයිබෝවන් ලංකාවේ සැඟවුණු රහස් සොයන වෙබ් ගවේෂණය හෙළ රහස් ලංකා ඉතිහාසයේ සැඟවුණු දේවල් গুপ্ত විද්‍යාව නොපෙනෙන බලවේග කියන මේ දේවල් ලංකාවේ තිබුණා. හැබැයි වර්තමානයේ මේ දේවල් තිබුණාද? ඔබට මතක ඇති හෙළ රහස් මුලින් නම් බලපු කෙනෙක් නම් රාජිනී පණ්ඩිත් ගුරුමෑණිය. මෙතුමිය තමන්ගේ අත්තලා මුත්තලාගෙන් ලැබුණු මේ දායාදය තව දුරටත් සොයා යන්න උත්සාහ කරා. කාලයක් හෙළ රහස් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුව තමයි ලංකාවේ සැඟවිච්ච දේවල් සොයාගෙන පුස්කොළ පොත්වල තියෙන තවත් දේවල් හොයාගෙන මිනිසුන්ට උදව් උපකාර කරන ආකාරය ගැන ගවේෂණය කරපු කාලයක් තිබ්බා. ඉතින් හෙළ රහස් අපිට ලැබුණු ආරංචිත් එක්ක අපි නැවත මෙතුමිය සොයාගෙන ආවා. අයිබෝන් මෙතුමිට. අයිබෝන්. මම හිතන්නේ මේ අලුත් දේවල් සොයාගෙන තියෙනවා. කාලයක් නොපෙනෙන විදිහට ඉඳලා ඈ අලුත් දේවල් සොයාගෙන තියෙන මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් සාක්ෂිය මොනවද මේ අලුතෙන් හොයාගත්ත දේවල්? මේ යంత్ర මන්ත්‍ර ගැන නෙවෙයි දැන් අපි කතා කරන්න ඕනේ පුතේ. දැන් රටට වෙලා තියෙනවා. ඒක ඔබතුමිය මේ යంత్ర මන්ත්‍ර ගැන නෙවෙයි සොයාගියේ. යంత్ర මන්ත්‍ර ගැන නෙමෙයි මම සොයන්නේ. මේ රටට වෙලා තියෙන දේ වෙන්න යන දේ ඉස්සරහට මොනවද වෙන්නේ? ඒ වගේ පරීක්ෂණ තමයි මම කරේ. එතකොට යంత్ర මන්ත්‍ර කරනවා නැත්නේ අපි දෙවියන්ව කතා කරමු එක. දැනට අපි රටට වෙලා තියෙන දේ වෙන්න යන දේ ඉස්සරහට වෙන දේ ඒක අපි චුට්ටක් කතා කරමු. ඔව් ඔබතුමිය අපි අර කලින් වැඩසටහන කිව්වනේ මේ රට මේ වර්තමානයේ වෙන විට මේ ආහාර හිඟිය වෙනවා කියලා මේට අවුරුදු ගානකට කලින් කිව්වා. ඔව් ඒක මම කියලා තියෙන්නේ මේ වගේ ලංකාවට මේ වගේ විපතක් වෙනවා කියලා මම අවුරුදු ගානකට දුරදී අනාවැකිය කියලා තියෙනවා මම. ඈ ඒවා පිළිගත්තේ නැහැ මිනිස්සු. දැන් ඒක වෙලා තියෙනවා. තවත් ඉස්සරහට ගොඩක් වෙන්න දේවල් තියෙනවා. ඒ මගේ පරීක්ෂණ වලින් මම දැනගන්න කැමති මේ ඔබතුමිය තවත් ඉස්සරහට වෙන්න දිනවා කියලා. දැන් මේ ජනතාව වැටෙන්න දින උඩරිමිට වැටලා ඉවරයි. ඈ තවත් ඉස්සරහට මොන වගේ දේවල්ද වෙන්නේ මේ? තව ඉස්සරහට එනවා නියගයක් එනවා. ඒ වගේම මිනිස්සුන්ට කණ්ඩ තුන් වේලෙන් එක වේලක්වත් කණ්ඩ නැති කාල සීමාවක් එනවා. ඒ වගේම දූෂණ බිසන වැඩි වෙනවා. හොරු සතුරු වැඩි වෙනවා. මිනිසුන්ට කණ්ඩ ඇත්තෙම නෑ කොහොමත් නැති කාලයක් එනවා. ඒතර ලොකු වර්ෂාපතනයක් එනවා. නාය යනවා. නායයම් සිද්ධ වෙනවා. එතකොට මේ ඇලවල් ඔයවල් ගංගා කඩාගෙන වතුර ජලාශවල විශාල යන්න පටන් ගන්නවා. එතකොට මිනිසුන්ට ඒ වෙනකොට මිනිස්සු ඔක්කොම ඒවට අහු වෙලා ඉවරයි. ජීවිත පව හානි වෙනවා. එතකොට මේ තව යන ජලාශවල දෙදරීමට භූමිකම්පා පව ඇති වෙනවා. මොහොත පිටාර ගලනවා. එතන මෑණියනේ දැන් මේ බුදුන් තුන් වරක් වැඩි දේශයක් මේක. ඉතින් මේ වගේ දේශයකට ඇයි තවත් මේ වගේ විපත්? මෙහෙමයි. ඒකට හේතුවක් තියෙනවා. මේ අපේ මේ මැති ඇමතිගොල්ල බලධාරි පාලකයන් ඔව් පාලකයන් ඒගොල්ල මේ හැම සිද්ධාස්ථානිකම ගිහිල්ලා මේ බාරවල් වුණා තියෙනවා. ඒගොල්ලන්ගේ යහපතට වෙච්ච බාරවල් මේවා. ඒගොල්ලෝ හරි තැනට එන්ටි හරි තැනකට කරන්න ඒගොල්ලන්ගේ දේවල් වලට යහපතක් විදියට මේ බාර වෙච්ච දේවල්. ඒ සමහරු මේ බාරවල් ලොප්පු කරලා නේ. ඒ බාරවල් ලොප්පු කරෙමේ නැතිකමෙන් ජනතාව තමයි අද දුක් විඳින්නේ. එහෙනම් ඔබතුමිය කියන්නේ මේ මේ මැති ඇමතිවරු රටේ නායකයන් වෙච්ච බාරහාර ඔප්පු කරමු නැතිනම් මේ භීෂණිය තියෙනවා. ඔව් ගොඩාක් ඉන්නවා මේ බාරහාරවල් ඔප්පු නොකරපු අය. එතකොට ඒ වගේ දේවල් අපි සිද්ධාස්ථානක දෙවියන්ට බාරයක් වුණොත් දෙවියෝ බලාගෙන ඉන්න ඒ බාරේ ඔප්පු කරන්නේ කොයි වෙලේද කියලා. දෙවියන්ට අපි දිනයක් දෙනවා. අපි මාසෙකින් මේ බාරේ ඔප්පු කරනවා. අපි මාස දෙකකින් මේ බාරේ ඔප්පු කරනවා. මම මේ යහම මං හිතන පතනදී මට ලැබුණොත් මම මාස තුනකින් බාරේ ඔප්පු කරනවා. එතකොට ඒ දේවල් කරලා නැහැ. ඒ බාර ඔප්පු කරලා නැහැ. ජනතාව තමයි ඒකෙන් දුක් විඳින්නේ. රටට විලාසයක් ඒක. ඒ දෙවියෝ කියන්නේ අපට හැම දෙයකටම ඉන්නේ දෙවියෝ. බුදුන් දෙවියෝ. පළමුව බුදුන් දෙවිනේ දෙවියන්. දෙවලුව දෙවියන්. ඒ දෙවියන්ට තමයි අපි හැම විලාප්පයක්ම කියන්නේ. අපට සහනයක් ලබා දී දෙවියෝ. ඒ දෙවියන්ට අපි කරන බාරේ හරේ කලට වෙලාවට ඔප්පු නොකරොත් රටට විනාශයක් වෙනවා. මෑණියනේ දැන් මේ
අපි තමයි ආයෙත් වැටෙන්නේ මේ ප්‍රතිඅමතරුන්ට ඕන තැනක යන්න පුළුවන් ඒගොල්ලන්ට යන්න එන්න ක්‍රම තියෙනවා ජීවත් වෙන්න මාර්ග තියෙනවා ඒගොල්ලෝ ඒවත් හදාගෙන තියෙන පැත්ත හදාගෙන තියෙන්නේ නමුත් අර ඒකෙන් වැටෙන්නේ දුක් විඳින්නේ අර ජනතාව ජනතාව ගිය ගිය තැන මැරිලා වැටෙනවා ඈ ওই පෝලිං වල පේන්නේ නැද්ද කොච්චර මැරිලා වැටුණාද කියලා ඒ වගේ දූෂණ බීෂණ සිද්ධ වෙනවා කණ්ඩ පාව නැති වෙනවා කන් හොරු හතුර වැඩි වෙනවා මෑනින දැන් මේ 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 කාරණාවදී මේක වළක්වා ගන්න හැකියාවක් තියෙනවා මේ බාරහාර ඔප්පු කරගත්තොත් මේ වෙන ව්‍යසනය නතර කරගන්න හැකියාවක් තියෙනවා ඔව් මං කියන්නේ ওই බාර විචි බලධාරින්ට පාලකයන්ට ඒගොල්ලන්ට කියන්නේ කියා සිටින්නේ ඒ වගේ බාරයක් වුණා නම් තමුන්ගේ යහපත සඳහා ඒ වගේ බාරයක් වුණා නම් ඒ බාර ඔප්පු කරන්න කියලා මම කියන්නේ ගිහිල්ලා මම හිතන්නේ මේ අද වැඩසටහන හරි අමුතු වැඩසටහන මොකද මේ වෙන දවසට අපි රාජිනී මෑණියෝ ගාවට ආපුවාම අපි කතා කරන්නේ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන හැබැයි මම ඒ ගැන කතා කරන්න මුලින්ම එතුමිය කියනවා නෑ රටට වෙන්න යන විනාශය ගැන කතා කරමු මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා කතා කරමු කියලා ඉතින් මේ ගැන කතා කරද්දි මට හිතෙනවා මේ ඔබතුමිය මේ දකින්නවා දුර හෙටගෙන දකින්නවා දකින්නවා තවත් වසරක් ගැන දකින්නවා මේ වගේ මේ තවත් පුද්ගලිකුගේ ජීවිතයක් ගැන දකින්න බැයිද මේ කෙනාට තාම මොන හරි වෙන්න තියෙනවා අනිවාර්යෙන්ම අපේ අහිංසක මිනිසුන්ගේ ජීවිතේ ඒක අනිත් ඉස්සරහට වෙන්න තියෙන කේවල් ගොඩක් අසාමාන්‍ය දේවල් වෙන්නේ එතකොට මිනිස්සුන්ට මේ මං අහන්නේ මේ පුද්ගලිකව දකින්න පුළුවන් දැන් මම මට මොන හරි වෙන්න තියෙනවා නම් මට මෑණියෝ කාලා පුද්ගලිකව දකින්න පුළුවන් පුද්ගලිකව Tamanට වෙන්න යන දේ ඉස්සරහට වෙන දේ මට කියන්න පුළුවන් මට දකින්න පුළුවන් මිනිස්සු දිහා බැලනම මෙයාට මේ දේ ඉස්සරහට වෙනවා දැනට වෙලා තියෙන මේ දේ කියලා මට කියන්න හැකියාවක් තියෙනවා ඉතින් මේක මේ ඔබතුමිය මේ මෑතක දේ කරන්නා වූ යම් යම් ගවේෂණ යම් යම් යంత్ర මන්ත්‍ර අත්දැක බැලීම් සඳහා නිසා තමයි මේ වගේ දේවල් හැකියාව ලැබෙන්නේ හැකියාව ලැබෙන්නේ ඔව් ඒ වගේම නේද මේ 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 කාරණා කරද්දී මේ ලංකාවේ ඉන්න අයට විතරද කරන්න පුළුවන් එහෙම නැත්නම් විදේශගත ඉන්න අපේ ආයතන නෑ නෑ මට ලංකාවේ ආයතනක් නෙවෙයි මට විදේශ රටවල් වලටත් කරන්න ඕන විදේශ රටවල් ආය කතා කරන ඕන තරම් විදේශ රටවලට මේ වෙද්දී ඕන තරම් වැඩ කටයුතු කරලා තියෙනවා මම ඔය ලංකාවේ පමණක් නෙවෙයි ඔව් මේ ප්‍රශ්නේදී මේ මෑ නේද දැන් අනිත් අය වෙන ක්‍රමයක් නේ කරන්නේ අපි දන්නේ මේ වශී ගුරුකම් කියන දේත් එහෙම නැත්නම් මේ මේ ගුරුකම් කඩගානට දැන් වැඩලනේ මෑනේ නසු ඕන තරම් කරනවා මේක ඔව් ඒතකොට එහෙම ගැද්දි සමහර වෙලාවෙ පෙනී හිටින්නේ වෙන කෙනෙක් වැඩේ කරන්නේ තව කෙනෙක් ඔව් කතා කරන්නේ ගුරු මෑණියොත් එහෙමද නෑ මම කතා කරන්නෙත් මම කරන්නෙත් මම මට ඕනම කෙනෙක් මට වීඩියෝ කෝල් එකක් ගත්තා මම පෙන්නනවා සමහරුන්ට විශ්වාසයක් නෑ ඒයි මොකද තැන් තැන් වලට අහු වෙලා කතා කරන කෙනා නෙවෙයි ඉන්නේ ඉන්න කෙනා නෙවෙයි කතා කරන්නේ අන්න ඒ වගේ දේවල් වලදී කියන ඕනෑම වෙලාවක රාජිනී මට ඕනම වෙලාවක මට එයාගේ සැකයක් තියෙනවා මට ගන්න වීඩියෝ වල මගේ නම් මේ ජීවිත මේ අවුරුදු 20 ගානක් අවුරුදු දැන් 24ක් විතර වෙනවා දැනට මගේ මේ ශේෂ්ත්‍රය ඒ අද වෙන තුරා මං මගේ නමින් මම තමයි පෙනී හිටින්නේ කිසිම කෙනෙක් පෙනී හිටින්නේ නැහැ ඔය ඒතෝ රාජිනී මෑණි දැන් මේක තමයි කාරණාව මං හිතන්නේ බලන් ඉන ඔබ දන්නවා ඇති හෙළ රහස් එක්ක හිටියා නම් රාජිනී ගුරු මෑණියන්ගේ මීට කලින් කරපු වැඩසටහන. ඉතින් මේ වැඩසටහනත් තවත් එක් සුවිශේෂී වැඩසටහනක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මං කතා කරන්න කැමති. රාජිනී පණ්ඩිත ගුරු මෑණියන්ගේ අහල පහල ආරංචි වෙනවා මෙතනින් පස්සේ මේ ශේෂ්ත්‍රය කවුරුත් කරන්නේ නැහැ කියලා. ඔබේ પરම්පරාවේ කවුරුත් කරන්නේ නැහැ. මගේ પરම්පරාවේ ඇත්තටම කරන්න කෙනෙක් නැහැ. මගේ ළමයි මේකට මගේ දුවලා පුතාලා ඉන්නවා. ඒගොල්ලෝ මේකට බලපීටවන්නේ නැහැ යාළුවා. මේගොල්ලන්ට පිහිටීමක් නැහැ. ඒගොල්ලෝ මේක පස්සේ ආවේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ නැහැ. මගෙන් පස්සේ කරන්න කෙනෙක් නැහැ ඇත්තින්ම. ඒක මට දුකක් කනගාටුවක්. නමුත් කරන්න දෙයක් නැහැ. මම හිතනවා ඔබට තවත් අවස්ථාවක් තියෙනවා ඔබට යම් දුක්කම් කටළු එහෙම නැත්නම් ඔබේ අනාගත ජීවිතය ගැන ඔබට වෙන්න තියෙන දේවල් මේ මොහොතේ වෙලා තියෙන දේවල් වලට පිළියම් හොයනවා නම් තවත් ඔබට අවස්ථාවක් තියෙනවා රාජිනී පණ්ඩිත ගුරු මෑණියන්ව මුණ ගැහෙන්න. එක්කම මම මේ අවසාන වශයෙන් අහනවා අනාගතයේ මේ වෙන්න තියෙන විවසනයත් එක්ක අපේ ආදරණීය ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? ආදරණීය ජනතාව මොන වගේ දේවල්ද ජනතාවට කියන්න තියෙන්නේ? දැන් අද කාලේ වෙන රටේ තියෙන තත්ත්වය දැන් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔක්කොමලා දන්නවා. හැමදේම හැම අතින්ම මිනිස්සුන්ට හිරිහැර කරදර කන බොන ටික පාව දැනට නැති වෙලා තියෙන්නේ. ඒව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක දන්නවා. නමුත් මේ තමන්ගේ දරුවෝ මල් කැකුළු වගේ ඉන්න දරුවෝ තමන්ගේ දෙමව්පියෝ විශේෂයෙන්ම මේ දරුවෝ ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඊය පෙර දැක්කනේ වෙච්ච දූෂණ බීෂණ ඒ හින්දා අවුරුදු 10 12 9 7 9 10 12 යන පිරිමි හෝ ළමයි හෝ ගෑනු ළමයි හෝ ඒ ළමයි ගැන විශේෂයෙන් දෙමව්පියෝ සෙවිල්ලෙන් ඉන්න කියලා මම කියන්නේ ඒ දරුවන් ඒ දරුව අතරමඟ තනියෙන් යවන්න එපා මම හිතන්නේ මේ ගුරුකමට යంత్ర මන්ත්‍ර මේ කියන গুপ্ত විද්‍යාවට එහා ගිය කාරණයක් ගැන රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ ඔබට කියනවා මානුෂික කතාවක් මේක. ඉතින් හරි රටට වෙලා තියෙන විපතත් එක්ක මිනිස්සු තවත් විපතටපත් වෙනවා මෙවැනි කාරණා නිසා. මම හිතනවා ඔබට මෙතුමගේ මේ කාරණාවත් එක්ක දෙයක් තේරෙන්නේ නැති. මුදලට එහා ගිය දෙයක් කරන්න සමාජයට උත්සාහ කරන තැනැත්තියක් පාරම්පරික යంత్ర මන්ත්‍ර මේ গুপ্ত විද්‍යාව කියන කාරණෙත් එක්ක බැඳුණු තැනැත්තියක්.
ඉතින් මං හිතනවා ව්‍යාපාරයක් කරන මිනිස්සු ඉන්නවා මේ කාරණේ හැබැයි ඊට එහා ගිය කාරණාවක් කරන කෙනෙක් මේ කාරණාව කතා කරද්දි මං හිතනවා මේ තවත් ඔබතුමීට මොන හරි දෙයක් කියන්න තියෙනවා මං කියා සිටිනවා තව දෙයක් කියා සිටිනවා මේ රටේ ඉන්න ආරක්ෂක අංශයේ බලධාරීන්ට මං කියා සිටින්නේ මේ වගේ දෙයක් විශ්ච අවස්ථාවේදී නීතිය නීතිය ක්‍රියාත්මක කරන්න හරියටම මේ වගේ දූෂණ බීෂණවලදී ඒ ඒ නියත් ඒ ඒ ඒක හරියට ක්‍රියාත්මක නොකරොත් එයාට නිසි දඩුවමක් නුදුන්නොත් ආපහු ඒ දේම කරනවා මම හිතන්නේ ඔබතුමිය අම්මා කෙනෙක් මිත්තනියක් ඔව් මට දුකයි මේ ඊයේ පෙරදා විච්චි සේ ගැන හරීම දුකයි ඒ හින්දා මේ දේවල් මම කියා සිටින්නේ මගේ දේවල් වලට වඩා මම මේක කියා සිටින්නේ ඒකයි මං ගුරුකම් පැත්තෙන් කතා කරන්නේ නැතුව වැඩිපුර කතා කරන්නේ මේකයි ඒ දරුව ගැන මේ මල්කේ කුතලනවට මං හරි දුකයි ඒ මොකද ඒ බලධාරින්ට දැන් ඉන්න ඒගොල්ලන්ට කියන්නේ මේ මේගොල්ලෝ ගැන ආපහු මේගොල්ලන්ට මේ දේවල් කරන්න ඉඩ තියන්න එපා සමාවක් දෙන්න එපා කියලා කියන්නේ දැඩි දඩුවම් ලබා දෙන්න මරණ දඬුවම් ලබා දෙන්න මේ වගේ අයට මම හිතනවා ඔබට මේ නැවත නැවත මට කියන්න සිද්ධ වෙනවා මේ වැඩසටහන බලන කෙනෙක් නම් ඔබ දකින්න සාම්ප්‍රදායික ගුරුකම් කරන කෙනෙක් හැටියට දකින්න වෙන්නේ නැහැ ඔබට. අය ඉතාල වෙනස් කෙනෙක්. ඒ වගේ මට මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුගම් ගැන කතා කරමු නිසා මේ ගැන කතා කරන්න අවශ්‍යතාවය. ඔව් කතා කරමු අපි කතා කරමු. ඔව් මේ ඇත්තම නේ මේ දැන් අපි මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ගැන අපි දැන් හැමෝම දන්න හැමෝම කතා කරනවානේ. මේක අද මේ ව්‍යාපාරයක් වෙලා. ව්‍යාපාරයක් වෙලා තියෙන එක තමයි මම කියන්නේ ඔය කතා කරන අයට මේ බලන්න ටික හොඳට කතා කරලා අයට බලන්න. සමහර මේ තරුණ අය මේ ෆොටෝ දාලා තියෙනවා මේ වීඩියෝ දාලා තියෙනවා තරුණ අය. ඉතින් තරුණ කෙනෙකුට මේ අපි තරම් ගුරුකමක් කරන්න තේරමක් නැහැ. කියන්නේ කරන්න බෑ. කොටින්ම කියන්නේ ඒක මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒක පළපුරුද්ද තියෙන්න ඕනේ. ගැනීම තියෙන්න ඕනේ. මම ওই ගුරුකම් ශාස්ත්‍රයේට කලින් ඉගෙනීම තමයි මගේ ඉගෙනීම පැත්තෙන් තමයි මම ගියේ. මගේ ඉගෙනීමත් එක්ක තමයි ඔක දෙක එකට ගියේ මම. මම ඉගෙන ගන්නවත් එක්ක මේක ශේෂ්ත්‍රයේ ඉගෙන ගත්තා මම. එහෙම නැත්තම් මේක මේ දන්නේ නැත්තම් මේ කාරණා ඔව් දන්නේ නැති මේ අකුරු දන්නේ නැති මොඩෙන්ට කරන්න බෑ මේ දේවල් තවත් කෙනෙකුගේ ජීවිතෙත් එක්ක මේ කාරණා ආන්නේ එනිසා මම හිතනවා මේ ඒ වගේ මං අහන්න දෙයක් තියෙනවා මේ අපි දැන් කතා කරන මේ වශී ගුරුකම් සම්බන්ධව මිනිස්සු කියන මේ වරු තුනෙන් ගණන්ලා දෙන්න පුළුවන් දවස් තුනෙන් ගණන්ලා දෙන මේ කාරණාව ගැන මම කිසි නෑ නෑ වරු තුනෙන් ඕවට අහුවෙන්න එපා කවුද අකන් මං කියන්නේ ජනතාවට ඕව අහුවෙන්න එපා වරු තුනේ කතාව පැය දෙකේ කතාව අහුවෙන්න එපා ඒකට කරන්න බෑ මට මං දෙවොනම කෙනෙකුට දෙන්නේ දවස් 7ක් දෙනවා මට මං දවස් 7කින් තමයි ගුරුකම කරන්නේ මට ඕනම දෙයක් එක්කව කරන්න පුළුවන් කැඩිච්ච දෙපල් එක්කව කරලා තිනවා මේ වෙද්දි ඉසේ කෙස් ගන්නට කැඩිච්ච දෙපල් එක්කව කරලා තිනවා අවුරුදු 4-5 කැඩිච්ච අය තමයි මං එක්කව කරලා තියෙන්නේ වැඩිපුර මං ඒවා තමයි කරලා තියෙන්නේ අපි කෙනෙකුට දෙයක් කරනවා නම් කෙනෙක් නහඬ කරන්නේ කෙනෙක් ඇති කරන්නයි අපි කරන්නේ අපි කෙනෙක් ඇති කරන්නයි නැති කරන්න නෙවෙයි අපි කරන්නේ කෙනෙක් ඇති කරන්න. ඒ මොකද කැඩිච්චි පවුලක් අපි නැවිදාස කරන්නේ නැහැ. අපි එක්කහු කරනවා. ඒක මොන ක්‍රමෙන් හරි එක්කහු කරන්න ක්‍රම පුළුවන් ශක්තියක් තියෙනවා මට. මම හිතන්නේ මේ කාරණාව ඔබට පැහැදිලි ඇති. මම මේ ගැන ඔබට කියනට වැඩිය මෙතුමියගේ මේ වැඩසටහන ඔබ බැලුවා නම් ඔබට හිතන්න යමක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔබට හෙලරහස් YouTube නාලිකාව බලන්න තිරේ දිස් වෙනවා රාජිනී පණ්ඩිත ගුරුමෑණියන්ගේ දුරකථන අංකය. ඉතින් මේ දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් මෙතුමියව සම්බන්ධ කරගන්න ලංකාව විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඉන්න කෙනෙකුට මෙතුමියව WhatsApp Imo හරහා සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ආරාධනාවත් එක්ක හෙලරහස් අදට ඔබෙන් සමු ගන්නවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. බොහොම සුදී ඔබතුමියට රටට වැදගත් හෙටට වැදගත් පණිවිඩයක් අපිට ලබා දුන්නට. ආයුබෝවන්. ආයුබෝවන්.